ජයන කිව්ව වගේම මේ අපි අද වේලා වෙන් කරලා තියෙන ඉදිරි හෝරාවකට ආසන කාලය ඔබ දන්නවා ඔබේ පූර්ව ප්‍රචාරක පටවලින් දකින්න ඇති කවුද අද ඉන්නේ කියලා දැක්කම ඔබට හිතෙන්න පුළුවන් මොන වගේ දේ අදද කතා කරන්න කියලා ජන සංගීතය එහෙම නැත්නම් ජන ගී කියන්නේ අපේ උරුමයන් අපි උරුමයන් විතර ගත්තම කාණ්ඩ දෙකකට අපිට හදා ගන්න පුළුවන් අපට අතට අහු වෙන අපට දැනෙන අපට පෙනෙන්න තිබෙනා වූ උරුමයන් ඒව ස්පර්ශ කරන්න පුළුවන් උදාහරණයක් විදිහට පෙර විහාරස්ථාන වෙන්න පුළුවන් අපේ ඓතිහාසික ස්ථාන වෙන්න පුළුවන් නටඹුන් කියලා අපි හිතන දේවල් වෙන්නත් පුළුවන් වනාන්තර වෙන්න පුළුවන් මේවා ජාති කුරුමයන් විදිහට නම් කරලා තිබෙනවා අපිව දන්නවා ඒත් එක්කම අපට ස්පර්ශ කරන්න බැරි දේවල් තිබෙනවා අස්පර්ශ උරුමයන් ඒව තමයි අපේ ජන ගීත ජන නාදමාලා ජන ශ්‍රැති මේවා අපේ අස්පර්ශ උරුමයන් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අස්පර්ශ උරුමයන් ඊළඟ પરම්පරාවට දාන කිරීම ලෙහිසි පාසු කාරණාවක් නෙමෙයි. එකක් ඒවා නොනැසී පවත්නා උරුමයන් විදිහට ඒ වගේම අලුත් પરම්පරාව ආකර්ෂණය කරගන්න අලුත් પરම්පරාවත් එක්ක ඉස්සරහට ගෙන යන එකේ තරම් ලෙහිසි පාසු කටයුත්තක් නෙමෙයි. ඉතින් මේ කටයුත්තට අත ගහපු මේ කටයුත්තත් එක්ක යාව ජීව බැඳලා ඉන්න ජානමය වශයෙන් බැඳලා ඉන්නා වූ කණ්ඩායමක් ඉන්නවා මේ પરම්පරාවේ වැඩ කරන කණ්ඩායමක්. අපි අද ආරාධනා කරේ ඒ කණ්ඩායමේ ඉන්න ප්‍රමුඛයන් කීප දෙනෙකුට ප්‍රමුඛෙක් එක්කත් කතා කරන්න සමන් ලෙනින් ඔබ දන්නවා අපේ પરම්පරාවේ ඉන්න තව දක්ෂ සංගීතවේදියෙක් ගායකයෙක් අපේ ජන සංගීතය පිළිබඳව කතා කරන විට අපට වඩාත් සමීප පුද්ගලෙක් සුබ දසනක් අයිබෝන් සමන් අයිබෝන් සුබ දසනක් ඉතින් සමන්ගේ සංගීතය සමන්ගේ ගමන් මඟ පිළිබඳව සමන්ගේ නිර්මාණයන් පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා එකම මඟ ගියත් දෙවිධයකට ඒ මඟ යන අපේ પરම්පරාවේ ඉන්න තාමත්ම දක්ෂ සංගීතවේදියෙක් ඒ වගේම ගුරුවරයෙක් රංගන ශිල්පියෙක් විවිධ ක්ෂේත්‍රවල ප්‍රකට පුද්ගලෙක් පැතුණු දක්ෂතා පෙන්වන පුද්ගලෙක් ඒ නමත් අපේ රටේ ජන සංගීතයේ ජන කලාවන් එක්ක බැඳිලා තියෙනවා සහන් රන්වල සුබ දසනක් අයිබන් අයිබන් සුබ දසනක් එතකම අපි ආරාධනා කරා ගැයුමින් සහ කියවීමෙන් අපට දායකත්ව ලබා දෙන්නට අද නුගසන වැඩසටහනට ගායිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් වෘත්ති වේදිනියක් නිලක්ෂි හැලපිටිය අයිබන් 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 මට හිතුණා පටන් ගන්න මෙහෙම තනකින් කොට්ටවරාලහමිට පුතු පැටියෙක් හරියටම දිනය මැයි පළවෙනිදා කොට්ටවරාලහමි මැයි පෙළපාලේට මැයි දිනයට සමරන්න යන සූදානම් වෙලා හිටියේ ඌට පණවිඩයක් එනවා බිරින්දාට පුතෙක් ලැබිලායි කියලා. ඉතින් බිරින්දාට ලැබුණු මේ පුතාට ඉස්සර වගේ දැන් වගේ නෙමෙයි ඉස්සර සාමාන්‍යයෙන් නම් තියෙනවනේ දරුවන්ට නම් තියෙනකොට දැන් වගේ එක ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් නෙමෙයි. හිතුනම නමක් තියෙනවා Tamanට කැමති හොඳ නමක් තියෙනවා. ඉතින් මේ දරුවට කොට්ටවරාලහමේ තියෙන නම තමයි නමක් යෝජනා කරනවා. ඔහු ප්‍රියකල ඔහුගේ වාමාංශික ව්‍යාපාරයේ මහා පුරුෂයෙක් වුණු ලෙනින් වියයි ලෙනින් සිහිපත් වෙන්නත් එක්ක ලෙනින් කියන නම තියෙනවා ඊළඟ නම ඉතුරු කැල්ල තියන්න මමට බහර ගන්නවා ඉතින් මම තියෙනවා මේ පුතු පැටියට සමන් කියලා සමන් ලෙනින් ගේ ජීවන කතාව පටන් ගන්න එහෙම දැන් මම ඊයේ නිකන් ගහලා බැලුවා Google එකේ ලෙනින් පිළිබඳව හොයන මට ලෙනින් දිගට මෙන්නේ වියයි ලෙනින් විරුවා පිළිබඳව හැබැයි ඒ නමට ඉදිරියෙන් සමන් කියලා දැම්මම එන්නේ සමන් ලෙනින් පිළිබඳව තමයි ලංකාවේ විස්තර එන්නේ. ඉතින් ඔබ ඓතිහාසික නමක් සමන්. ඔබට සමන් ලෙනින් කියන නම තැබීම පිළිබඳව. ඒ කියන්නේ ලෙනින් කියන ඓතිහාසික නාමය ඔබේ නමට එකතු කරලා ලංකාවේ අපට ප්‍රකට අපට තව වැදගත් නමක් විදිහට ඒ නම හඳුන්වා දීම පිළිබඳව ඔබට හිතෙන දේ මොකක්ද සමන්?
මගේ නම ඇත්තටම ටිකක් දිග නමක්. ඔබ අනේ මට මන් දන්නේ නැහැ ඔබතුමා කොහොමද ඒක ඒ මගේ මට හරි අපිට සංවේදීනේ අපි ගැන අනිත් සමාජ වටේ සමාජය නොදන්නවා කියලා හිතන කරුණු හොයාගෙන එහෙම ඔයගේ වැඩසටහනකදී කියනකොට ඒක ඉතින් ඒ මනුස්සයා අඬවන්න පුළුවන් කාරණාවක් වුණා. මට හරි පුදුම හිතුණා. ඒක තමයි එක පැත්තකින් නිවේදකයේගේ කාර්යභාරය කොයිතරම් පුළුල්ද කියන එක. මගෙන් අහලවත් නෙමෙයි මගේ හොඳ මිතුරෙක්. ඉතින් එහෙම ඔබ ගැන මං අගයද්දි දැන් මගේ නමේ තියෙන කොට්ටව එනියගේ සමන් තුසිත ලෙනින් කුමාර ටිකක් දිග නමක් සහන් මේ මහත්මයන්නි. ඉතින් සමන් ලෙනින් කියන නම පාසල් කාලයේදී මට ඇතම් ගුරුවරු කතා කරා. පාසල් මිතුර සමන් කියලා කතා කරා. එතකොට ඔය ලෙනින් කියන නම තාත්තා ඔය ඔබ කිව්ව විදිහට ඒක හරියටම හරි. සමන් ලෙනින් නම ඇත්තටම ස්ථාපනය වෙන්නේ මේ භූමියේදී. රජත රශ්මී තරගාවලියේදී මගේ නම හදද්දි සමන් ලෙනින් කියන නම මේ තමයි හොඳ කියලා ඉවරලා ඉතින් මේ ඒ නම් දෙක නම් කරා. පස්සේ මේ නමේ ඝන හොඳ නැතේ ඒ වගේ දේවල් එක්කලා කරද්දි මම ඊට පස්සේ ජැක්සන් ඇන්තනි අපේ ආදරණීය මගේ ගුරුවරයෙක් වෙනවා එතුමා එකම මුලින්ම කතා කළේ. ඔයාගේ අනිත් නම මොනවද? කොට්ටෝ එනියගේ සමන් සමන් කොට්ටව. එහෙම කොට් සමන් කොට්ටව හොඳයි නේද නම කියලා. දැන් මට දැන් මේ එක එක යෝජනා අපේ මේ මේ තව ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුත් මම ඊට පස්සේ මගේ බාප්පා කෙනෙක් මේ ඇත්තටම මේ රත්නශ්‍රී විජේසිංහට රත්නශ්‍රී සරයට කතා කරා. මගේ තාත්තත් එක්ක ගිහිල්ලා මේක කතා කරා. ඉතින් සමලෙන්න හොඳයි නේ. ඕක දාගන්න. ප්‍රශ්නයක් නෑ. ඕක ඉංග්‍රීසියෙන් ලිව්වමත් S සමන් කියලා ලියනකොට S එක LENIN ලියනකොට SL මේව කරත් ඒක ශ්‍රී ලංකා කියන නම එන්නේ. ඔයා ඒක දාගන්න කිව්වා. ඒ වෙලේ තමයි මටත් ඒක දෙවුනේ. ඉතින් ඒ අනුව තමයි රත්නශ්‍රී සර් කියපු මේ අදහසට හිස නමලා ඒ නම ස්ථාපනය කරේ. ඉතින් මේක පළවෙනි වතාවට කිව්වේ ඇත්තටම. ඒක මම කලින් විස්තර අහලා තිබ්බට ඔය රත්නශ්‍රී මහත්මයා මුණ ගැහෙන ගියේ කතන්දරය කල් තිබ්බ නෑ. හැබැයි රජිත රශ්මීක මුලින්ම අපි දකිද්දි රූපවාහිනියෙන් දකිද්දි සමන් ලෙනින් කියන කැලල තමයි ලෙනින් තමයි එන්නේ. අර වෙනින් කවුරුත් නෑ ලෙනින් වගේ. ලෙනින් මොරායස් ඒ කාලේ ප්‍රකට වෙලා හිටියා නේ. තවමකට ලස්සන නමක් හැදුවා මේ රූපවාහිනියේ. අපේ ආදරණීය රවීන්ද්‍ර මුණසිංහ මහත්මයා තමයි මුලින්ම කිව්වේ මෙයාගේ නම නිකන් මේ පපඩම් පැපල් වගේ නේද? ඊට පස්සේ රෝහණ වීරසිංහ සර් පවා පපඩම් පැපල් කියලා තමයි. ඔබ කියන්නේ මට හම්බුණා මේ සහන ඔබට මතකද? මේ කියන්නේ සමන්න මුලින්ම ඔබේ රේඩාර් වලට ඔබේ පතේට වැටුණ වෙලාව. ඔව් සමන් ගැන මට ආරංචිය කියන්නේ මේ සමන්ගේ ඥාතියෙක් අපේ කණ්ඩායම හිටියා. අපේ කණ්ඩායමේ ජේෂ්ඨ සමාජිකයෙක් ඔහු විය වුණ හදිසි අනතුරකින් මේ නාලක වෙදමුල්ල. ඔහු යෝජනා කරනවා අපි මේ අපේ නැර මුල්ලෙක් ඉන්නවා අපි ගමුකෝ කියලා. එතකොටත් සමන් මේ වැඩවල නියැලෙනවා. එතකොට ඔහු මේ මාත්‍රා කණ්ඩායමේ මේ වැඩවල නියැලෙනවා. මම මේක කොහොමද කියලා තියෙන නේ මේකත් මේ පල්ලි නැතට. මම කිව්වා අපි නිකන් බෑන්ඩ් එකකින් කවුරු හරි කඩලා වෙන බෑන්ඩ් එකකට ගන්නවා වගේ වුණොත් මේක හරියන්නේ නැහැ. මේක ඒ අයත් ජනගී වැඩක් කරනවා. එතකොට එයාට එතන ස්වාධීන වෙඩෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා දැන් මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා. එයා මෙතනට ගත්තොත් මෙතන මෙයාගේ වැඩිමිටත් එක බාධා කි. අනෙක් එක ඒ ඔක්කොටම වඩා මට හිත දෙන්නේ තැනකින් කඩලා මොනසෙක් ගන්න. ඉතින් මං කිව්වා එහෙම ඕනේ නැහැ. හැබැයි එහෙම ඕනේ නැතු සමන් අපි දෙන කතා බහට පටන් ගත්තේ කොයි කාලෙද කියලා මට හරියට මතක නැහැ. හැබැයි අපි ගොඩාක් කතා කරනවා. අපි අදහස් මේ මං හිතන්නේ කොහොමත් මාසකට දෙකකට සැරයක් අපි ටිකක් දිගට කතා කරනවා. ඒක පටන් අරගෙන අවුරුදු සමන් එන කාලෙම මං කතා කරා සමන්ට. මම අවුරුදු 15ක් විතර අපි දෙන්නගේ මේ ඇයි හොඳයි තියෙනවා ඇත්තටම. ගෞරවණීයයි හොඳයික් ඇත්තට. එතකොට ඒක නිසා අර නිශ්චිතව අහවල් දවසේ කියන්න බෑ. හැබැයි අවාරේ ගීත ගායන කොට එතකොට ඔය ගීත ඔයිට කලින් මම අහලා තියෙනවා. අපේ කන්නේ සමන්ගිත් එක්කත් එකට ඉගෙන ගත්ත කෙනෙක් සමන්ගිත් ගුරුතුමත් එක්කත් ගුරුතුමා යට ඉගෙන ගත්ත මොහන් මොහනුත් විසින්දු කියන අහලා තියෙනවා. එතකොට දැන් සමන් මේක කියනහට මට මතක් වුණා මේ මොහන්නුත් කියලා පෙන්නපු සින්දු නේද කියලා. එතකොට ඔන්න මේ සමන් ගැන දන්න කෙනෙක් සහ කොහොමදින් අර ජනගී හොඳට කියන කෙනෙක් දැක්කොත් මම සාමාන්‍යයෙන් කතා කරනවා. කතා කරලා සුබපතලා අපින් වෙන්න ඕන දෙයක් තියෙනවද කියලා එහෙම කරනවා. ඉතින් ඒකත් එක්ක අපි මේ ඇතිච්ච ඒ හොඳ ඉතින් තමයි මේ යන්නේ. ඔව් ලංකාවේ මේ
ජනගී ජන සංගීතය පිළිබඳ කතා කරනට විට විශේෂයෙන්ම මේවා ජනප්‍රිය කරන්න ඒ වගේම ජනතාව අතරට ගෙන යන්න විශේෂ කාර්යභාරයක් කරලා තිබුණේ 0.30 ගණන්වල 0.36 විතර ඒ අධිකාර මහත්මයා එදේවර සූර්යසේන මහත්මයා ඒ වගේ කණ්ඩායම් ගුණපාල මල්සේකර යන වැනි අය ගුවන්විදුලි ඉදදී ගමින් ගමට ගිහිලා තැනින් තැනට ගිහිලා ජනගායනා එකතු කරා ඊට පස්සේ 1970 70 යුගයේදී වගේ සීදස් කුලතිලක මහත්මයා ඊට පස්සේ මෙතුමන්ගේ පියාණන් බලයන් රන්වල ශූරින් මකුළුළු මහත්මයා මෙවැනි පරම්පරාවක්ම අපිට ඉන්නවා අපිට පූර්වජයන් ඉන්නවා මේ ජන කවි ජන ගී සුරක්ෂිත කරලා අපේ ඊළඟ පරම්පරාවට අපේ අපිට දානය කළ පුද්ගලින් ඉතින් ඒ අනුදත් මගේ තමයි මේ හැමෝම යන්නේ ඒ තමයි මම ගෞරවයෙන් සිහිපත් කරන මට එකක් කියන්න ඕනේ සන්නේ මට මතකයක් මේක කියන්න ඕන එකක් මම පාසල් යන කාලේ මේ උසස් පෙළ ඉද්දී රයන් රන්වල මැතිතුමන් ආවා දේශනයකට අපි තාමත්ම කට අරගෙන හන් හිටියේ සහ ඒ ආශ්වාදයේ මම දන්න පුදුම ආශ්වාදයක් ඔහු දේශන ඉදිරිපත් කරද්දි හැබැයි අවසානකට මට ඒ වැඩේ ඇනවුස් කරන්න හම්බුනේ නැහැ මට දුන්නේ නැහැ ඉතින් මම හිතාගත්ත කවදා හරි දවසක එතුමා මුණ ගැහිලා මාධ්‍යට ඇවිල්ලා වැඩසටහනක් මෙහෙවනවා කියලා අවසානකට මට ඒක අවස්ථාව ලැබුණා එදාම ආවා මේ ගුණදාස අමරසේකරයන් ඔහුත් එක්ක මට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා නමුත් ලයන් රන්වල් ශූරින් එක්ක වැඩ කරන්න බැරි වුණා හැබැයි සහනත් එක්ක අපි යම් යම් වැඩ කටයුතු නිරත වෙලා තිබෙනවා හරි දැන් මම කියන්න අවශ්‍ය වෙන්නේ ඔබ ඔබගේ පෙර පරම්පරාව පිළිබඳව ඔබට තියෙන මොන වගේ හැඟීමක්ද සමහ? ඒක දන්වැලක් වගේ. දැන් මොකද්ද වෙන්නේ? කලින් කර අත්. ඒ කියන්නේ ගෙනල්ලා දීපු ඒ බැටන් එකක් තියෙනවා අපිට. ඒක එක එක જાතියේ බැටන් අපිට අල්ලගන්න ලැබිලා තියෙනවා. අල්ලගන්න වෙලා තියෙනවා. පෙර පරම්පරාවෙන් ඒ කියන්නේ අපි ඇත්තටම අපි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මේ තාමත් ඒක ඉවරයක් නැහැ. අදටත් මේ තියෙන ප්‍රශ්න ඇත්තටම අපිට ඕන ප්‍රශ්න නෙමෙයි. ඒක හරි සූක්ෂම විදියට අපි මේවා ලියාගෙන ගියොත් අද අපි දකිනවා මේ ප්‍රශ්න දැන් ඒ කියන්නේ ගේ ඇතුලේ කට්ටිය මරා ගන්නෝ විදියට දැන් තියෙන්නේ මේ ප්‍රශ්නේ ඒ තරමට ඒ කියන්නේ ගේ ඇතුලේ කියලා ගේ කිව්වේ මේ ශ්‍රී ලංකාව කියන ගෘහය අපිට තියෙනවා දැන් ඇත්තටම දැන් අපේ රටේ තිබිච්ච ඕනම රටක මේක මෙහෙමයි ඕනම රටක ධර්මಿತಿ දෙකක් තියෙනවා ඒවා කෙලින් කරන්න බෑනේ ඔහොම හාන්සි කරලා තියෙන්නේ ඕවා ඕන්නම් කෙලින් කරන්න පුළුවන් විදියක් තියෙනවා අර උණ පඳුරු දෙකක් එකහු කරනවා වගේ ඒ දෙක එකට එකහුව කරන්න පුළුවන්. ඒක ලේසි නෑ එහෙම තියෙන එක. කවුරු හරි ඕන පයින් ගැහුවොත් ඕක වැටෙනවා. හැබැයි ඕක ඈතට පේන්නේ ඉහළට ඉස්සලා තියෙන දෙයක් හැටියට. ඒක එකක් තමයි ඒක ඒ රටේ පවතින ආගම අනිත් එක සංස්කෘතිය. ওই දෙක මත තමයි ලෝකේ හැම රටක්ම වෙන්නේ. ඉතින් දැන් අපිට ලොකුම දේ ප්‍රශ්නය හැටියට තියෙන්නේ ඔන්න ওই මේකේ එකකට පයින් ගහලා තියෙනවා. මොකක් හරි ඒක. ඒ මොකටද පයින් ගහලා තියෙන්නේ කියන එක වෙගන්නේ. දැන් ඒ නිසානේ අපි දකින්නේ Facebook වල කුණු හර්ප ලියනවා. ඒ ලියන ළමයි දන්නේ නැහැ තමන්ගේ අම්මා දකින්න පුළුවන්, තමන්ගේ පෙම්වතිය දකින්න පුළුවන්, තමන්ගේ ගුරුවරයෙක් දකින්න පුළුවන්, තමන්ගේ යාළුවෝ දකින්න පුළුවන්. ඒ තරම් ලැජ්ජ නැති මට්ටමට social media වල ඒ දැන් අද ඇවිල්ලා තියෙන්නේ මේ හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන් දේ ඇතුලේ තර හැම එකම වෙලා තියෙන්නේ මම දකින්නේ පෙර පරම්පරාවෙන් ගෙනල්ල දීපු දේවල් වලට වඩා විශාල වෙනස් වැඩගත් වෙනත් දෙයක් අපිට දැන් දීලා තියෙනවා. දැන් ඒක අපිට දරා ගන්න දැන්. මේ වයින් ඔබ හිතනවද අපේ තියෙන සංස්කෘතිය සම්ප්‍රදාය වැළලෙනවා කියලා? එහෙම වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. සංස්කෘතිය සම්ප්‍රදාය කියන එක ලෝකයේ බුද්ධිමතුන් වටහාගෙන තියෙන්නේ වෙනස් වෙමින් සංවර්ධනය වෙලා යන දේ. ඒ රටට ඒ භූමියට අනුකූලයි ඒ සිතුම් පැතුම් පරම්පරාව. සමන් අවසර දෙන්න පොඩි කැලක් එකතු කරන දැන්. කියන්නේ මට හිතෙන්නේ මගේ අර්ථකථන නම් මේ අපිට මේ උරුමය සංස්කෘතිය වගේ දේවල් කියන්නේ වෙලෙ ගඟක් වගේ. ඒක යම් තැනකින් පටන් ගන්නවා. ඒ යනකොට තව අතුයිති ගංගා එක තියෙනවා, වතුර පාරවල් එක තියෙනවා, හැඩතල වෙනස් වෙනවා. ඒ පටන් ගත්ත ගංගම නෙමෙයි නේද? සමහර තැන්වල වේගෙන් ගලනවා. ආ සමහර තැන්වල සෙමින් ගලනවා, සමහර තැන්වල දියැලක් වගේ කඩන් හැලනවා. අලුත් වතුර පාරවල් එක තියෙනවා. ඒතර මේ සම්පූර්ණ අර පටන් ගත්ත ගංගම නෙමෙයි මූදර වැටෙන්නේ. හැබැයි එහෙම කියලා කවුරු හරි කෙනෙක්ට මේ ඔක්කොම එකතු වෙනවනේ කියලා හිතලා ගඟට විස එකතු කරන්න බෑ. මොකද ගඟ පල්ලෙහා තව පිරිසක් බලාගෙන ඉන්නවා මේක ප්‍රයෝජනට ගන්න. ඒක නිසා කවුරු හරි හිතාමතා මේකට යම් හානියක් කරනවා නම් ඒක වළක්වන්න අපිට අයිති ඇතිනු මේක ස්වභාවිකව දේවල් එකතු වෙමින් මේක වර්ධනය වෙමින් යන එක ඒක ගැන ගැටලුවක් නැහැ. මේකට හිතාමතා කුණුරොඩු දානවා නම් මේ හිතාමතා වස එකතු කරනවා නම් අන්න ඒක තමයි අපි මේ කතා කරන ගැටලුව අපි විසඳිය යුතුයි කියලා අපි හිතන කැලල. හරිම ප්‍රබල විදියට කිව්වා එතුමා. ඔව් ඒකත් මේක මේ අපිට ඉස්සරහට ගෙන යන්න පුළුවන් හොඳ කතාවක්. ඒක තමයි. හිමා එතකොට අපි ගීත පරම්පරාව සම්බන්ධව අපිට තියෙන ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේ කළා අපිට දැන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. කරන්න පුළුවන් වෙයිද කියන බයත් තමයි තියෙන්නේ. ඒක නිසා අපි ඔක්කොම හැංගීමෙන්
නැවත චුට්ටක් ආපස්සට ගිහිල්ලා කල්පනා කරන්න කවුරුත් මේ දේශපාලනේ පැත්තකින් තියලා මේ අපේ දේවල් ටික මේ සෞතු කරගෙන යනවා. අපි ඒක කරගන්න නරකයි. පෙර පරම්පරාවේ ගෙනල්ලා දීපු දේ මේ අමාරුවෙන් අපි මේව කරන්නේ. වෙන දේවල් කරන්න බැරිද අපිට? ඒක නිසා එක්කව වෙන්න. මෙතුමා ගැන මට තව දෙයක් කියන්න. හොඳයි. සමා වෙන්න සමා. අපි ගීතයකට ගිලිමු. හොඳයි. මේ නිලක්ෂි ගණ කරන ගීතේ මිනිගන්දැල තෙල් නාට්‍යයට මේ ගීතේ සම්මානයට පාත්‍ර වුණා. සම්මානෙට නිර්දේශ වුණා. ගායනයට සහ සංගීතයට ටෙලින් සම්මාන උළෙලවල් කීපයක නිර්දේශ වුණා. අපි ගීත ගණ කරමු. හයි. සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ ටිකක් කම්මැලි වගේද? ඒ කියන්නේ මේ තව ගීත අපිට ඕනේ කියලා අපිට හිතෙන්නේ මම පෞද්ගලික ඔබ ගීත රස විඳින කෙනෙක් විදිහටත්. ඔව් ඒ කියන්නේ ඒක හේතු දෙකක් නිසා ඇත්තටම සිද්ධ වුණේ. දැන් මම ගායනයෙන් ඒ වැඩ කරගෙන එනකොට සංගීත පැත්තට සමවෙන්න අපි වෙලාව බලන්න. හොඳයි අපි අලිත් නුගසෙවනේ අපි කලින් අහපු ගීත රචනා කළ අසංක රුවන් සාගර කියන දක්ෂ සම්මානිත ගීත රචකයා. මං අහමින් හිටියේ සහ ඉදිරිපත් කරමින් හිටිය ප්‍රශ්නේ තමයි ඔබ තනු නිර්මාණය කරන්න තිබෙන්නා වූ මැලිකම පිළිබඳව. මම ඒක ඔබෙන් නෙමෙයි අහන්නේ. මං ඒක දැන් ඔබට අවස්ථාව දුන්න ඔබ උත්තර දුන්නේ නැහැ. දැන් මං ඒක අහනවා සහන්නයි. දැන් ඔහු දක්ෂ තනු රචකයෙක්.
මෙලඩි හදනවා. හැබැයි කිහිපයයි තියෙන්නේ. ඒ කියන්නේ හු ටිකක් අලස වගේ උපරතේරනවාද? ඒකේ මට පේන එක තමයි දැන් එයා තුල ඉන්න ගායකයා ගේ විශිෂ්ටත්වයම ඔහුගේ සංගීතඥය යට කරන්න හේතු වෙලා තියෙනවා. වැඩිපුර ඔහුට සම්දර්ශන ලැබෙනවා නම් මේ සින්දුවක් හදන්නත් වෙලාවක් කැපයි හිතන්න වෙලාවක් කැපයි. ඒතර ඒක නැති එක. අනෙත් එක තමයි ඉතින් දැන් ඔහු සින්දු හදලා දෙන්න ඕනේ මේ සමාජෙටනේ. එතකොට මේ සමාජයේ කොයිතරම් සූදානම්ද දේශීය ආර්ය වැඩ ලබා ගන්න කියලා එකකුත් තියෙනවා. ඒතර ඒ ලැබිච්ච අවස්ථාවල ඔහු පෙන්වලා තියෙනවා ඔහු කවුද කියන එක. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ නිර්මාණකරුවෝ අපි කිව්ව චිත්‍රපට අධ්‍යක්ෂකවරු වේවා එහෙම නැත්නම් මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු වේවා කොහොමද ඔහුගෙන් මොන වගේ වැඩක්ද ගන්න පුළුවන් කියන එක තෝරා බේරා ගන්න එක කාර්යයක්. හැබැයි මම කියන්න ඕන දේ තමයි අපිට ටික කාලයකට කලින් ඔහුට ওই චෝදනාව කරන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඔහු එහෙම මේ අපිට කියන්න බෑ තනු නිර්මාණය කරන්නේ නැහැ කියලා. සෑහෙන තනු ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. මටත් යම්මක් එකතු කරන්න හිම. විශේෂයෙන් සමන්ගේ සංගීත නිර්මාණ ගැන කියද්දී සමන් එක ගීතයකට බොහෝ මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා අර සමහර සන්නාදජවරු එක්ක කම්පයා කරද්දී සමන් ගීතයකට දරන වෙහෙස වැඩි. ඒ නිසා ප්‍රමාණාත්මකව අඩු වෙන්න පුළුවන්. මොකද එක ගීතයක් එක්ක ඔහු බොහෝ කාලයක් ඔට්ටු වෙනවා. ඒ ගීතයට තනුව එක්ක පොර බැදලා එයාට හොඳ මේක තමයි එයා සමාජගත කරන්නේ. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන් සමහර විට අර අපි සංසන්දනාත්මකව ඔහු නිර්මාණය කරපු නිර්මාණ ප්‍රමාණයෙන් අංකයකින් අඩු වෙන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව ඔහුගේ සන්නාද නිර්මාණ මේ වෙද්දී 20ක් විතර ගායනා කරලා තියෙනවා. බොහෝ ඒවා සමාජගතත් වෙලා තියෙනවා. හොඳයි. සමන් දැන් මෙතන අපේ රන්වල කියන්නේ වෙනමම ලංකාවේ සංගීතයේ වෙනම පරිච්ඡේදයක්. රන්වල යුගය කියන්නේ වෙනම පරිච්ඡේදයක්. ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන අපේ පරම්පරාවේ කණ්ඩායමක් විදිහට වැඩ කරන. දැන් ඔබ දෙදෙනාම එකම මග්ගේ තමයි. හැබැයි දෙවිධයකට යන්නේ. සහනය වෙනම කණ්ඩායමක්ම නිර්මාණය කරමින් ඒ දරුවන්ට දැනුම දානය කරමින් වෙනත් මග්ගක යන්නේ. ඔබත් ඒ පණිවිඩේම ඒ රහම ඒ දේම මිනිස්සු අතරට අරගෙන යනවා. ඔබ දෙපළ එක්ව වැඩ කරන ප්‍රමාණය සීමිතයිද? එහෙම නැත්නම් එහෙම වැඩ කරන කොහොමද? ඒකට ඇත්තරම මේ හිමා එක හරි මම ආස ප්‍රශ්නයක්. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හරියට වටහාගෙන තියෙනවා අපි මේ ක්ෂේත්‍රය ඇත්තරම දැන් ජන සංගීතයේ ඕනම රටක ජන සංගීතයේ ඒ රටේ ප්‍රධාන මේ කලා මාධ්‍ය හැටියට ගන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද ඒ සංස්කෘතියට වටිනවද? නමුත් ඒක එහෙම වෙලා නැහැ. ඒක එහෙම නොවෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒක ඇවිල්ලා ඉතාලම දීර්ඝව කතා කරන ඕන කතාවක්. හැබැයි දැන් අපි මේ විෂය ඉගෙන ගත්තනේ. දැන් සහන් රංගල මහත්තයාට පොඩි කාලේ ඉඳන් තමන්ගේ පියාගෙන් මේ දේවල් වල තියෙන වටිනාකම අහන්න ලැබුණා. දැන් මට මං ගාල්ලේ උණ වටුනේ. මට ඔය අපේ කියන දේවල් ඉස්සර පේන්න බෑ. මම නිකන් සරලව කියනවා බොරු අමුවෙන්ම කිව්වොත්. කියන්නේ මම වැල්ල කරේ හැදිච්ච මිනිහෙක්. හැබැයි මගේ තාත්තා හිටියන කවි කියන චිත්‍ර කලාවට ආස කරන කතාවක් එහෙම පවත්වනකොට මේ මොකක් හරි කවියකින් එක්ක නැත්තම් ශ්ලෝකයකින් එහෙම පටන් ගන්න. ඉතින් ඒකේ මට තිබුණා ඒ තාත්තා කතා කරන විදිය හරිම මට ඇලුම් කරා. ඒක හරි ආසයි. සහ තාත්තා හොඳ මේ කියන්නේ වැඩක් අපි දැන්නේ මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන එක එන්නේ. ඉතා හොඳට ඕනෑම ඉසව්වක් සංවිධානය කරන්න පුළුවන් ඒවට අංග එකතු වී තුදා පිළිබඳව ඉතා හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක් තමයි කොට්ටවරාලහමි. සහයි පරම්පරාව. බොහොම ස්තුතියි මගේ තාත්තා දැන් අහන් ඉන්නවා. ඉතින් හරි සන්තෝෂෙන් හරි සන්තෝෂයි. ඒ කියන්නේ මගේ තාත්තට ඒ කියන්නේ අපේ තාත්තලා පරම්පරාවේ තිබිච්ච දේවල් මම ඒක දැක්ක ඇත්තරම මේ රංගවල සර්ගෙනුත් ඒ කියන්නේ දෙයක් කරනකොට ඒකට කල්තියා ඒකට සංවිධානය වෙන විදිය පිළිබඳව. ඇත්තරම මට සහන් අයියෝ කියද්දී මම රංගවල පදනමේ සමාජිකෙක් වෙන්න මම පෙරුම් එක කාලෙකදී. මොකද ඒකට හේතුව ලංකාව පුරා අපි ෂෝස් දැක්කනේ යනවා. ඒ මට සරලවම තිබ්බේ දැන් මට ගායනා කරන්න පුළුවන් බව මගේ ගෙදරයි කියනවා. සහ වටේ පිටින් මම හැබැයි කවදාවත් ওই උනවට්ටුනේ මම ඉන්නකොට මම බෑන්ඩ් වල සෙල්ලම් කරන්න ඒවට කවදාවත් ගියේ නැහැ. මට ඒවට පොඩි අකමැත්තක් තිබ්බා. මට පොඩි කාලේ සංගීත සම්දර්ශනයක ජාතික ගීයට නටන මිනිස්සෙකුට ඇත්තරම මේ විරෝධාර අපේ මේ මිනිස්සෙක් ඒ මිනිස්සයා පැත්තකට අරන් ගිහිල්ලා මම දැක අවවාද කරනවා.
ting awal dah kerela, kayak itu pas manusia, manusia tata timpaian kek kek dia hebat, mata he darshanya, arah kerapu naraka wede, oleh itu bermang eh itu tamai, terma ada tu tuh sangeet, elimah sangeet prasanggola dah kini nanti, kisah hatte, kebena sena polu. Bindalat tina, ha? Bindalat tina, hema sangeet prasanggola. Sangeet prasanggola. Oba hema, indah ini mata dosa kata kerah damma di sana, kemahatnya. Dia tu kata cara tu mah, dadi virudya kiu, mereka saman takian nanti kela, ekene mama saman hema inno dek, kiamat dina kela. Eka tamai, oh, ne mang terma. Mata mage boho hitawat samvidhayaka waru etram mudal mona kohomada ona ona taramak meka karanna oya enowata kemathi hari meke ke anda gano thi mama eka giye nathte ekak thamai gayakayaata sindu keli werana kota gayakayaata ma siddu wenawa kohomath hu thiyena nisa hu den e huwa kiyana eka mata hondata horui ekeni api pitaratawal wala rata niyojane karala yana shilpin thun denek me inne man hitanne heeningmat gehilla aherenna beri tang wala api අපේ රටේ නම තියලා තියෙන ඒව ගැන අපි පම්පෝරි ගහලා නැහැ. ලෝකයේ හොඳම සංගීත කණ්ඩායම හැටියට විරුදාවලියලත් කණ්ඩායම අපේ ලංකාවට තියෙන්නේ. මේ රංගවල පදන මේ කණ්ඩායම. එතකොට 60,000 30,000 එහෙම සෙනග ඉන්න ප්‍රසංගවල මමයි නිලක්ෂි රට නියෝජනය කරලා අපි ගායනා කරලා තියෙනවා. ප්‍රසංගවල. සෑම් මිල්ස් කියන ලෝක ප්‍රසිද්ධ සංගීතඥවරයාගේ ඒ කණ්ඩායමේ අපි දෙන්න ලංකාව නියෝජනය කරමින් ගායනා කරලා තියෙනවා. ඉතින් අපිට ගොඩාක් දේවල් අපිට කරන්න ලැබිලා තියෙනවා. ඒක නිසා අපි ලොකු ආශාවකින් ආදරකින් මේක කරන්නේ තාමත්. මොකද අපේ රටේ සමහර ලාවට මිනිසුන්ට මේකේ වටිනාකමක් නැහැ. හැබැයි එහෙම කියන්නත් බෑ නේද සාහනයි. අපේ තරුණ පරම්පරාවේ දැන් අද ජන දැන් කාංචන සඳමාලි අනුරාදි දුව කැම්පස් එකේ සාර්ථක තුන්වෙනි වසරේ තාමත් ඉගෙන ගන්නවා. දැන් ඒ දූගේ ගායනාවල පවා තියෙන්නේ ඒ ජන සංගීතයේ හැඩය ඇහෙනවා. දැන් එයා ඉතාම ජනප්‍රියම සුප්‍රසිද්ධම ගායන තරුව. එතකොට රංගවල පදනමෙන් එලියට ආපු අපේ දූම අර නොමලේ දූ ආදිත්‍ය දූ. දැන් ඒ දූට මොන තරම් දැනුමක් තියෙනවද? ඔය බොහෝ දැනුම මම ඒ දූත් එක්ක කතා කරනකොට තමයි දැනගත්තේ. ඒකට හේතුව මොකද්ද? මේ සාංගංගවල කියන මේ පුද්ගලයා ගුරුවරයා මේ කරන කාර්යභාරය අද මිනිසුන්ට පේන්නේ නැහැ. මේ හදලා තින් දැන් මටත් එක පැත්තකින් මේ මේ සම්ප්‍රදායේ ඉන්න එක පැත්තකින් අපි ඔය තැන් තැන්වල කිව්වේ නැතුණාට ඒ අපේ හදවතේ දන්න මං එතුමාට කියලා තියෙනවා. ඒ කියන්නේ හයිය තියෙන්න එපා. ගයක් කියන්නේ මේ මුළු හතරක් තියෙන උන ප්‍රධාන වශයෙන්. ෆවුන්ඩේෂන් එකයි ඔක්කොම ඒක ඊට කලින් මේකත් ඒ මුළු හතර නැත්තම් ඒක ගරා වැටෙනවානේ. ඉතින් ඒ නිසා මේවයි හතරක් නැතත් මේ ඊටාම බලමුළු කීපයක් තමයි තින්නේ. අපිට ඉන්නවා ඊටාම දැන් මේ අධ්‍යාපනඥයෙක් හැටියට සමන් පනා පිටේ ජේෂ්ඨ කතික මේ ආචාර්යතුමා. එතකොට රෝහණ බැද්දගේ සර් ඉන්නවා. ඉතින් මේ කට්ටිය එක්කහුවලා අපි දැන් මේ ප්‍රශ්නේ මෙච්චර අපි කතා කළේ අපි එක්කහොල වැඩ කරන්නේ නැද්ද කියන්නේ අපි ඇත්තටම නම් කොයිතරම් වැඩ කරලා තියෙනවද මෙතුමාගේ වැඩවලට මම කරද්ද මගේ වැඩවල සාහන අයියා මට උදව් කරලා තියෙනවා දැන් මම ළඟදිත් ඔය මේ අපි නෑ වැඩ වැඩ කරන්නේ නැද්ද කියන ප්‍රශ්න වඩා කියන අලුත් වැඩක් අපිට දකින්න අපි කැමති කරන නෑ මෑතකම අපි නිර්මාණය කරපු එකක් තියෙනවා මේ දායාදාගාරය කියලා ගීතයක් ඔය කිව්ව ආදිත්‍යා විතර අපේ ගන්න මේ තාරුක එතකොට අමන්දයා වගේ ඇත්තටම සාහන දැන් මේ අනිත් කාරණේ දැන් අපි හිතමු උද රියැලිටි වැඩසටහන් ගොඩක් තියෙනවනේ ඒ හැම එකකින් වඩාත්ම මතුවලා තිබෙන්නේ එක්කෝ ඔබලත් එක්ක වැඩ කරපු කණ්ඩායම වල ඔබලා ගීත ගන්න එක අපි හරියටම කියව ගන්න ඕන මොකද ජන කවියෙන් ට්‍රේන් විච් වොයිසස් හැම වෙලේම ඕ අනික් ධාරාවත් ඉදිරියේ කැපි පේනවා ඒක ඇත්තටම අද වෙද්දී ඔප්පු වෙලා තියෙනවා ඔව් තැන් වල සන්න ඔබට අදහසක් හිතේක සම්බන්ධ ඔව් ඒක නෑ ඇත්තටම අපි කල්පනා කළ යුතු දේ තමයි මිනිස්සුන්ට සංඥාගතව යනවා ඒකටක් ගල මේක දැනෙනවා ඒක තමයි යථාර්ථය අපි කොච්චර සුද්ධ වෙන්න හැදුවත් අපි නේ අපි මොකෝ කරවල කෑල්ල බෙදලා සම්බෝල ටයක් එකපත් තිබ්බොත් කටට කෙල වුණනවානේ ඉතින් ඔය වගේ තමයි ඔය ජනගී කෑල්ලට අපේ මිනිස්සුන් ඇඟ ඇතුළේ තියෙනවා නමුත් ඒක ගොඩාක් ඒක මම ප්‍රියයි කියලා පෙන්වන්න ගියාම එතකොට මම නිකන් ගොඩේ කියලා හිතයිද කියලා සමහර කෙනෙක් ඒක යටපත් කරන් ඉන්නවා හැබැයි දැන් මේක රියැලිටි ආකෘතියෙන් එනකොට ඒකේ අර බය නැහැ මොකද ඒක එන්නේ වෙන ටිකක් පොෂ් විදිහකට ඒකට බය නැතුව ආදරය කරන්න ලව් කරන්න පුළුවන්කමක් තියෙන මිනිස්සු. ඒක හොඳයිද ඔබ හිතන්නේ? ඒ කියන්නේ පොෂ් විදිහට හරි මේ අපේ ජන ගීත ජන කවි වෙනවා කියන එක. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. නිර්මාණ කිරීමේදී ඕනම සම්ප්‍රදායකදී නිර්මාණ ක්‍රම විදි කීපයක් තියෙනවා. දැන් නිර්මාණ තියෙනවා නව නිර්මාණ තියෙනවා ප්‍රතිනිර්මාණ තියෙනවා. ওই රික්‍රියේෂන් කියන එක හරිම වැදගත් සම්ප්‍රදායක් ඊළඟ પરම්පරාවට ගෙන යෑමේදී මම ඉක්මනින්ම කියන්නම් වෙලාව සම්බන්ධව. ඒ රික්‍රියේෂන් කියන එක තමයි ඇත්තටම අපි කරන්නේ. අපිට සම්ප්‍රදායේ එදා තිබිච්ච එක ඒ විදිහටම ගයන්න බෑ. ඒක එදත් තමන්ගේ තාත්තා ගයපු එකම නෙවෙයි පුතත් ගයුවේ.
පුතාගේ අතින් වෙනසක් වුණා. ඒ වෙනස හැබැයි සම්ප්‍රදායේ ඉඳලායි සිද්ධ වුනේ. ඒක නිසා ඒක වරදක් හැටියට සමාජය පිළිගත්තේ නැහැ. ඔය ජන සංගීතය සම්බන්ධව වැඩ කරද්දී හැම සමාජයක්ම පරිස්සම් වෙනවා. ඒකට අත ගැහුවේ ඒක પરම්පරාවෙන් එන කට්ටිය. අපේ પરම්පරාවෙන් ආවේ නැතත් ඒක කරන්න පුළුවන් එක විදියක් තියෙනවා. ඒක තමයි අධ්‍යයනය. ඒ අධ්‍යයනය නැතුව කරයින් පස්සේ වෙන දේ තමයි අර සාමූහික විඥානය කියලා තියෙන ප්‍රධාන යොමුවක්. ඒ කියන්නේ සාමූහික විඥානයට අනුගත වේ නම් එය සම්ප්‍රදායට බාර ගන්නවා. ඒක ඇවිල්ලා ලෝකේ පිළිගත්තු විදියක්. ඒ කියන්නේ අපි හිතමු ජන කවියක් අද නිර්මාණය වෙන්න බැරිද? පුළුවනි. එහෙම මීට වසර 10කට 20කට කලින් මේ නිර්මාණය වෙච්ච ජන කවි අද ජන කවි ලෙස බාර ගන්න. හොඳයි සමන්. සමන්ගේ එකට තප්පරකින් කොටසක් එකතරන. ඔය ජන කවියෙන් උදාහරණ ගන්නට වඩා කාටත් තේරෙන්නේ තමයි ජන ශ්‍රුති කතන්දර. දැන් කතන්දරයක් අපි කියමු මේ පෞගේ කාල ඇම්ඩන්ගේ කතා මේ හාස්‍ය මුසු කතන්දර. දැන් මේක සමාජයේ එවකට පිළිගන්න නිසා තමයි ඒක සමාජගත වෙන්නේ. ඒක තව කාලයකදී ජනශ්‍රුතියක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ජන ගායනා කියන ඒවත් එවකට සමාජයේ කවියක් කිව්වට ඒක හැම එකම ගලාගෙන යන්නේ නැහැ. ඒක සමකාලීන සමාජයට අහු වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ විඤ්ඤාණයත් එක්ක හරියන්න ඕනේ. එහෙම එකක් ගැන තමයි මේ සමන් කියගෙන ඉන්නේ. ඇත්තටම ඒ කියන්නේ ඒ දැන් පොප් සංගීතය කියන එක හැමදාම වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ පොප් සංගීතය කියන්නේ දැන් සාමූහිකව මිනිස්සු රස විඳින වැඩි ප්‍රවණතාවයක් තියෙන සංගීත ක්‍රමයට තමයි පොපියුලර් කල්චර් එකේ සංගීතය සංනාදය. ඉතින් ඒ සංනාදයට තමයි අර තියෙන්නේ අර නිර්ණායක ජන සංගීතයේ ප්‍රතිනිර්මාණය කරන. ඒ තියෙන කාලේට නම් දැන් ඒක සාන්රංගල මහත්තයා හරිය ලස්සනට කරනවා. සමන් පනාපිටිය මහත්මයා ඉතාම විද්‍යානුකූලව ඒ වැඩි දේවල් කරා. ඒව සමහර කට්ටිය ඒව මේ ඒක තේරුම් ගත්තේ නැහැ. මොකද හින්දු දැන් හින්දි ගීත ඒ කාලේ ඇහෙච්ච ඒවත් එක්ක තමයි අපේ ජන සංගීතයේ ගීත ගායනා කරේ. දැන් බලන්න බොහෝ ප්‍රසිද්ධ හින්දි ගීත ඔය බොලිවුඩ් මෙලඩීස් උන්කක් කියව බැලුවොත් ෆෝක් ඒගොල්ලන්ගේ පරණ ෆෝක් මෙලඩීස්. අපි දෙන්න ෆෝක් මේ කොන්සර්ට් එකකට ගියපු වෙලාවේ දැක්කා. අර නිබුනා 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 ඔය සින්දු අපි කවුරුත් අහලා තිබුණා. ඒක සම්පූර්ණ රාජස්ථාන වල ඒගොල්ලෝ ගායනා කරන ජන ගීය. හොඳයි අපි දැන් ගීතයක් අහන්න ඕනේ. මේ මේ ගීතේ රචනා කළේ ගයරම් මැලිස් මහත්මයා රූපවාහිනී මා ඔබට ගොඩක් ගීත රචනා කළා තිබෙනවා ගයරම් මැලිස්. ඔව් ගයරම් මැලිස් මහත්මයා තමයි මාව සංගීත සං ඒ කියන්නේ මේ මෙලඩීස් දාන්න පෙළඹවන්නේ. ඉතින් එතුමාටත් ගෞරවයෙන් මේ සංනාදය සපයුවෙත් මම මේවා අපි තාම හැඟීම්බරව කරපු නිර්මාණ අපි ආව. මේක පා හැම පාසලකම වගේ ඇහෙනවා උදේ පාන්දරට. ඒක සතුටක් අපට. ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කැපවෙන පව කියා කිවිසුමේ පස් වනවගන්තිය පෙනි පෙනිම වැලලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙලසිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තපපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනෙහිලි කම්පලට හිත දැඩි වුණා. කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුහුම වැඩි වුණා. වෙල්ලස්සබින් තැන්න තැන තැන වීර දරු කැල රැස්සුනා. නැගුණු රණ බෙර නාදනු සිර
රජය සුලගේ යෙල වුණා. කිවුලෙගෙදර මොහොන්ටාල හිමි ඉහගම රතන පාල පෙරමුණ ගත්තයි උදාල වෙල්ලස්සෙන් නැගුණුගින්න සැනකින් නඩ පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොල නිලමෙ හැරුණේ රට රකින්න සුද්ද එවපු කැප්පෙටි පොල නිලමෙ හැරුණේ රට රකින්න කැලේ කොලේ ජලදුල්ගෙන් මරුහි සර වැහි වැස්සා ලොව හොයපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා ගහට විපත ගහම වේය හටන රහස් පිට දුන්නා එක්නලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පණ දුන්නා සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙටි තිබ්බා කෙත්වතු ටික අඩු කොටු ටික උනේ විදින් ගිනි තිබ්බා අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන් අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිමනවන්න කියපුුණුවන ආයෙත්ම ඇතුන් ලවාවත් අතින්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපුුණුවන ආයෙත්ම ඇතුන් ලවාවත් අතින්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් හොඳයි හිමම් සිදු කෙන කරන තුනක් කෙටින් කියන්න මටක් කියන්න ඔබ ඉටස එකක් තමයි මේ ඒකට ඒක දැනනවා ඒක දැනෙන බව මේ ඇඟට දැනනවා මයික කියලා තියෙන ගායයත් එකත් සමනකත් කියලා තියෙනවා ඊළඟට දැන් අපේ පුතාට මේ ඉතිහාසයේ පාඩමට මම ඕකයි සුනිලිද්‍ර සිංහ මහත්තයාගේ බතකයි වරේ දෙක දැම්ම ඔය දෙක ඇහුවාම උඹට මේ විභාගෙට ලියන්න බලන ඕක ඇහුවාම අපි පාඩම් කරන්න ඕනේ නැහැ කියලා ප්‍රශ්නේ ඒතර ඒ ඉතිහාසයේ තියෙනවා ඒ දෙකම මේ 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 සින්දු දෙකේ තියෙනවා යම් කිසි මේ ඒකාත්මික වගේක හරියට මට තේරෙන්නේ දැන් Star Wars ෆිල්ම් සීරීස් එක ආවේ ෆිල්ම් තුනක් ආවා. ආවට පස්සේ එහෙ මේ අධ්‍යක්ෂකතුමා කියන ඒ ආවෙත් 4 5 6 1 2 3 ඊට පස්සේ කරන්න. ඒ වගේ සුනිලිද්‍ර සිංහ මහත්තයාගේ ගීතයට කලින් ගීතය තමයි මේ කරලා තියෙන්නේ. ඒතර 818 කවර් කරලා දෙන මෙතනින් 848 එක අතනින් කවර් කරනවා සහ තව එකක් කරන්න තියෙනවා ඊට පස්සේ මේ මේ නව නිදහස් අරගලය ගැන ඊළඟට එකක් කරන්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒකත් සමග කරයි කියලා හිතනවා මට තියෙන කතාවක් කියන්න අපි තම රේඩියෝ එකේ වැඩ කරද්දි ගුවන්විදුලි වැඩ කරද්දි මම උදේ පාන්දර CQ කරනවා කියලා කියන සින්දු කියන අපි එකක් කරනකොටම අනිත් එක ඒ විදිහටම බට් කරනවා එකතු කරනවා එකක් තමයි සහන්නාගේ සින්දුව යුද්ධයටත් ඇවිත් සුනිල් සලත්පෙරා රචනා කළ ගීතය අනිත් එක සමන් ඔබ මම ඔබට ඕන තරම් කියලා තිනවා මේ ගීතේ මේ දෙක වුණම මිනිස්සු උදේ පාන්දරට මිනිස්සුන්ට දැනෙන විදිහ මේ දැන් අපි දෙන්නට මේ ඒක දැනුණා ඇත්තටම අපි කියන ඇඟට දැනෙනවා කියලා සින්දු ඇඟට දැනෙන්නේ මේක තමයි රෝමොත් ගමන වෙනවා ඉතින් ඒ සින්දු දෙකම මම එකත් මතක් කරන්න ඕන සානේ ඔබ 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 ගැන කිව්වේ නෑ නමුත් අපි ඒ ගැන කියන්න ඕනේ ආත්මල්ලි ඔබ තමයි ඒක සන්නාද කරේ නේ තන නිර්මාණය කළේ ඊටමත් මේ හිරති ගීතයක් හරි අපිට වෙලාවත් අඩුවෙන් තියෙන හින්දා ඒ කියන්නේ අපේ ෂේ වෙලා යන හින්දා අමුඩි ගීතය මේ ගීතය අතර තියෙන ඔබ දෙදා අතර තියෙන සම්බන්ධයක් තියෙනවනේ වෙන කට්ටිය නම් මරා ගන්න જાති එකක් ඒක ඒ කියන්නේ අලුත් කඩෙන් නතර වෙන්න තිබ්බ ගීතයක් හිතවත් කම හින්දා මේක මෙතනින් නතර වුණා
ඒක සහන් අයියා කියනද මං කියන්නේ ඔය කියන්නේ ඒක මේ දේශන් ගනේ ගීතේ පද රචන දැක්ක ගමන් එයාගේ කවි ටික දැක්කම මලේ මේක අපි කරනවා අයියේ නියමයිනේ කරමු කියලා මෙන්න ටික දවසකට පස්සේ දේශන් මට පණිඩක් කරන අයියේ එකම ගෑන් ළමේ ගැන දෙන්නෙක්ට හිත පහලුණොත් මොකද කරන්න ඕන මම මොකද්දම දැන් ඔය වහෙන් වර වහන්නේ නෑ නෑ අර සින්දුවම සමුණුත් කැමතියි කියනවා කරන්න මං කෝ ඉතින් වැඩි හොනේ සමන් කරනවා අපි කරනට වඩා ජනප්‍රිය වෙයි කියලා. ඒතර අපි මං හිතුවා වගේම ප්‍රාර්ථනා කරා මොකද සින්දුවක් දැක්කම මට හිතෙන්නේ මම කරන්න ඕන කියන එක නෙමෙයි. මං හිතන්නේ කවුරු හරි මේක කරන්න ඕනේ මේක කියන්නේ ඒක නිකන් කවියක් විතර දිනනට වඩා ඒක සමාජයට යන්න ඕන දෙයක් කියලා. ඉතින් ඒක සිද්ධ වුණා. සමන්ට ඒ ගෞරවය හම්බෙනු දිලිෂන්ට වගේම. අනේ මේක මටත් පොඩි දෙයක් ඒ කියන්නේ ඒ ඔය උත්සවයේ පොත එළි දක්වන උත්සවයට දැන් ඩිල්ෂාන් අපි එදිනාගේම මිත්‍රයෝ මිත්‍රෙක්. ඉතින් නිලක්ෂගෙත් හැපි කාගෙත් හරි හොඳ හරි විටි මනුස්සයෙන්නේ. ඉතින් මේ මම ඒ දවස්වල කියන්නේ අපිට අඩමානට තිබුණා ෂෝ එකකට යන්න ඇමරිකාවට. ඉතින් හදිසියෙ ඒක යන්න සිද්ධ වුණා. ඒක නිසා ඒකට යන්න බැරුණා. සහන් අයියා ඒකට ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒක පොත දැක්කම පස්සේ මෙතුමා ඒක ඉල්ලගෙන තිබුණා. ඉතින් මට දැන් මේක ජයන්ත සුභසිං අපේ මිත්‍රයා පොත අරගෙනලා වෙන්න මචං මරු සින්දුවක් තියෙනවා කියලා මට ඕක එව්වා අපේ මාධ්‍යවේදියා. ඉතින් එව්වන් පස්සේ දැන් එපාර මම ඩිල්ෂාන්ට කතා කරා. එහේ උදේ වෙනකොට එහේ රෑනේ. ඉතින් එයා නිින්දෙන් නැගිටලා මචං මෙහෙමයි කියලා ඉවරලා මෙන්න මේක සහන් අයියා ගත්තනේ. මම කිව්වා මට සහන් අයියාගෙන් මේක ඉල්ල ගන්න ඕන කොහොම හරි කියලා. සහන් අයියා ඒ දවස්වල ගොඩාක් නිර්මාණ කරලා පොප් අප් වෙනවා දකිනවා අපි. ඉතින් මට ඉතින් විශ්වාසයක් තියෙනවා සහන් අයියා ඕක දෙයි මට. ඉතින් මට බෑම් බල ඕන දෙයක් අරගනින් කියලා ඩිල්ෂාන් කිව්වා. මම කිව්වා එහෙම නෙමෙයි. ඔයා මට මේක දැන් සහන් අයියාගෙන් උලත් මට අහන්න මොකද්දත් වගේ ඔයා මූල පුරලා දෙන්න. ඉතින් ඊට හොඳා ලස්සනට එයා කතා කරලා මම සහන් අයියට එහෙනම් කතා කරානේ මල්ලි මේක කෙරෙන්නයි ඕන මේක ඇතුලේ බර ඔයාට තේරෙනව නේද කියලා ඇහුවා. මම කිව්වා මේක ප්‍රහසනිය වගේ තිබ්බට ඇතුලේ බර මට ඒ වෙලාවේ මම ඒක තවත් වැඩිපුර කල්පනා කරා. ඒ අනුව තමයි ඕකේ අපි සංගීතය ගැන හිතපු කාරණා ඒවත් සමාජය දන්නේ නැහැ. ඕකේ ගත්තේ අමුඩි කියන වචනේ විතරයි සමහරු නම්. ඒක ඉතින් අපි සෙත් කවිය වස් කවිය ගැන කතා කරන්න පුළුවන් මාතෘකාවට ගීතයක් කළේ. හොඳයි. අපේ වෙලාව අවසන් වෙනවා. අවසන් මිනිත්තුව කුණිතරම් සහනේ. දැන් බරක් ගැන කතා කරන්නේ ගීතය ඇතුළු බර. ඔබට කොහොමද සමන් නැමැති ගායකයා කියන ඔහුගේ බර ඔබට දැනෙන්නේ? සමන් කියන්නේ යුගයේ අවශ්‍යතාවයක්. ਉਹ ඉෂ්ට කරන්නේ අනාගතයේ වගකීම. කොහොම මේ පය තියාගෙන වර්තමානයේ වුණාට ඔහුගේ වටිනාකම ගැන කතා කරන්නේ අනාගතයේදී. අපිට තියෙන සාමාන්‍ය මෙහෙම දෙයක් හිමානන්ද අපි අපේ ජාතිය අපේ රට හොඳ වගේම නරකක් කතා කරන්න එපා. අපිට උතුම් වටින හැම මිනිහම එක්ක මිය ගිහිල්ලා එක්ක වයසට ගිහිල්ලා වැඩ කරගන්න බැරි මිනිස්සු. අපි මේ යුගයේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු දිරිමත් කරන්නේ මොකද්ද මන් දන්නේ ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙම කිව්වා මිනිහගේ ගාන වැඩි වෙයි මිනිහා ඊරටයි මම පහත් වෙයි වගේ එකක් හිතනවා. දැන් අපි කිසි විටක සමන්ගේ මේ අගය බාල්දු කරන්න අරකයි පරණ කලාකරු ගායකයෝ ඉතාම විශිෂ්ටයි ඉන්නවා. ඒ වගේ සමහරට ඊටතර ඉහළින් තියන්න පුළුවන් කටහඬක් තියෙන සහ සමන්ව මම අගය කරන්නේ ගායකෙක් විදිහට විතරක් නෙමෙයි හොඳ දැනුමක් තියෙන හොඳ රටගෙන සංවේදී මිනිසෙක් විදිහට. මොක තිබුණත් වැඩක් නැහැ හිමානන්ද මොන දක්ෂතාවයේ තිබුණත් වැඩක් නැහැ. ඒ මිනිස්යාගේ හදවතින් එයා නියම මිනිසෙක් නෙවෙයි. එයා කලාකාරයෙක් නෙවෙයි නම් එයාට දැක්මක් නැත්තම් එයාගේ ඒ කටහඬින් වැඩක් නැහැ. ඉතින් කටහඬක් තියෙනවා අපිට ඒ කටහඬට එහාගේ දැනුමක් සහ ඕනකමක් රටගෙන තියෙනවා. හොඳයි එසේනම් අපිට සමුගෙන යන්න වෙලාව හරි. අපි ගීතෙන් සමු ගන්නවා. අද වැඩසටහනට පැමිණියට බොහොම ස්තුතියි සමන්. අපි කෙටි වෙලාවක් ඇතුළතේ පොඩි පොඩි දේවල් ටිකක් උනත් අපිට දැනන දේවල් අපි කතා කරා. බොහොම ස්තුතියි ඔබට සුභපතන. හිමා ඔබටත් බොහොම ස්තුතියි. මගේ රූපහාන්ටත් ස්තුතියි. සහන් රංගල ඔබටත් ස්තුතියි. නිලක්ෂටත් ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි. ඔබට ආවද? නිලක්ෂ බොහොම ස්තුතියි. අපි එසනම් මේ ගීතෙන් සමු ගන්නවා. සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ පුලත්තේ පුව බිම පෙරලියන් කොයිතරම්
ලස්සන උනත් මට මුට මහ වස කැතට පෙනියා කොයිතරම් ලස්සන උනත් මුට මහ වස කැතට පෙනියා පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන් කැස්ස හැදිලා ආත්තම්මට වාතපිත තරගයට කිපියන් අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැඩියන් නොකළ හින්දා වැරැද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන් අකුළු දැල් නැන්දම්ම දෑහට කිතුල් මල් වාගේම පෙනියන් නොහොබිලා හරුපයක් කියවි කාගේ හරි හිත තදට රිදියන් මගුල එහෙනම් පීන්දුයිද කීවතින් හොර කපුවා එසැනින් අලුත් නෑකන් සබා මැන්දේ අනයෝකගේ තරම කැඩියන් අම්මගේ කඩ වචන ගිලියන් තාත්තට වෙන වැඩක් වැටියන් කාගේ හරි හිත තදට රිදියන් අනේ ඕකගේ සරම කැඩියන් මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියන් දුන්නුතේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියා කොයිතරම් ලස්සන වුණත් මට උඩ මහ වස කැතට පෙනියා කොයිතරම් ලස්සන වුණත් ඌට මහ වස කැතට පෙනියා ඌතරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා